වෙනද වගේම අයිබෝවන් කියල පිළිගන්නවා තිවි සිහනද YouTubeුටුබ් නාලිකාව සමඟ එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂක වාල හැමුවම ඉතිං අද මම කතා කරන්න තෝරගත්ත වීඩියෝව කාන්තාවන්ට ගොඩක් වැදගත්කමක් තියෙන වීඩියෝවක් ඒ ඇයි කියල කියනවනං මේ නිසා කාන්තාවන්ගේ ජීවිත වලට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙන නිසා ඒ නිසාම ඒ ආදර්ශ ජීවිතයට එකතුගරගත හැකි කතාමාලාක් ගැන දැනුවත් කරන්නයි මම මේ උත්සාහ කරන්නේ ඒ තමයි කාන්තා ජීවිතවලට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් ඇන් කතා මාලාව. මොකදද මේ ඇන් කතාමාලාව කියන්නේ කියලා දැනගන්න දිගටම මේ වීඩියෝ සමඟ රැඳිල ඉන්න කියලා ප්‍රේක්ෂ කොබෙන් ඉල්ලනවා. ඒ වගේම TVවසි හැඳද YouTubeටප් නාලිකාව සස්ක්‍රයිප් කරන්නත් අමතක කරන්න එපා. ස්ට්‍රියකගේ ජීවිතය විවිධ අවදීන් සොන්දුර ලෙස නිරූපණය කරන කතාමාලාාවක් ලෙස ඇන් කතාමාලාව හඳුන්වන්න පුළුවන්. ැනෙඩියානු ජාතික ලේකිකා ලුසි මෝඩ් මොන්ඩ් ගොමරිනම් කතුවරය විසින් රචනා කනලද මෙම කතා මාලාව කතා අටකින් සමාන්විත වන අතර මේ සිංහලයට පරිවර්තනය කළේ ප්‍රවීණ පරිවර්තකයන් දෙපලක් වන ප්‍රේමසිරි මාහින් ගොඩ සහ ප්‍රාත් මිරිහාගල්ල යන මහත්තුරු විසින්. එද්දස් නවසය අටවර්ශයේ දී ඇන් of the Greenන් ගablesස් නමින් එහි මුල්කෘතිය එලිදැක්වුණු අතර ඒ සිංහල බසට පරිවර්තනය වුණේ අරභය ගෙදර ඈන් කියන නමින් ැනඩාවේ එඩවඩ් කුමාරදිවෙයිනේ ඇවැල්ලී නම් ගමහිවාසය කළ සහෝදර සහෝදිරයන් දෙපලක් දරුකමට හදාගැන්මට පිමිදරුව එකක සොඇද්දී අහමු ලෙස මුණගෙන්නේෙ ගැඳු දරුවෙක්. ඇය නමින් ඇන්ශලි නම් වෙනවා. ඇන්ශලි කුඩාවදයේ සිට මැදිවයිස් දක්වාම දිවෙන ඇන් කතාමාලාව බාල මහළු සැමටම රසබවිදිය හැකි අයරි නිර්මාණය කරලා තියෙනවා. ඈන් සිය ළමාවදිය ඇවැල්ලී නම් ගම්මෙහි යහළු ඉහෙළියන් සමඟ සොඳරු ලෙස ගත කළ ආකාරය, හිද අධ්‍යාපනය ලැබූ ආකාරය ඇගේ දංඟකාරකම් පිළිබඳව මෙහි පළමු කෘතියෙන් දිගහරෙනවා ඇන් ඉගැනීමට ද දක්ෂ දැරයක් වුණා. කවි කතන්දර කීමට ද ඇයට තිබුණේ අපූරු හැකියාව. ගැදර දුරහි වැඩ කටයුතු මෙන්ම ඉගැනීමේ කටයුතුද සමබරව සිදුකරගෙන යාමට ඇන් උගත් ඇුරු මෙහි දැක්වෙනවා. එමෙන්ම තරුණාවදයට පත්වන ෑන් සිය ගමහි සුබසාධන කටයුතු වලට හවුල්වන ආරයක්ත් අන්ගේ සිත් ප්‍රීතියෙන් පුරවාලීමට කටයුතු ගන්න ආකාරයක්ත් මෙම කතාවල දැක්වෙනවා. අනතුොරව සරසවි අධ්‍යාපනය කරා යමුුවන ැහැන් උපාද්‍යාවසානයේ ගුරුවරියක බවට පත්වෙනවා. ඇය විවාහ ජීවිතයට එල වෙෙන්නේ කුඩා කල සිටම ඇගේ හොඳම මිතරාවූ ගිල්බඩ් බ්ලයිට් සමඟයි. කතාමාලාවේ අවසන් කතාතුනෙහි දැක්වෙන්නේ ඇන්සිය සැමියා සහත් දරුවන් සමඟ ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගතගන්න ආකාරය. විශේෂෙන් අවසන් කතාන්ගෙහි ඇන්ගේ කණිතු දියුණිය පිළිබඳව වැඩි වශයෙන් විස්තර සඳහන් වෙනවා. එසේම කුඩා කල සිටම ආදර්ශමත් ජීවිතයකට හුරුපුරුදූ ඇන් නිරතුරුව වැඩිහිටියන්ගේ උපදෙස්සනුව සිය ජීවිතය යහපත් ලෙස හැඩගස්වා ගැනීමට කටයුතු කළ අයුරු මෙම කතාමාලාව පුරාම දක්නැට ලැබෙනවා. එමෙන්ම මෙම කතාමාලා වැසුරෙන් රූපවාහිනී ටෙලිකතාවක්ද නිර්මාණය වනා ලුසී මෝඩ්තුවරිය සඳහන් කරන පරිදි ඇයි මෙම කෘතින් රචනා කළේ හදෙක්ම නවයවුන් විය තරුණයන් වෙත කියවීමමු දෙසයි. එඒත් මෙම කෘතිීන් එලි දැක්වුණු පසු ඇයට වයස්බේධයකින් තොරව විශාල පාඨක පිරිසකගේ යහපත්ත්‍රතිචාර ලබුණු බව ඇ ප්‍රසිද්ධිය සඳහන් කරන කාරණාවක්. වර්ධමානයේ කැනඩාව එඩවඩ් කුමාර දිවයින එම නැත්තම් පරින්ස් එඩවඩ් යිල්හි සංචරයකන්න ඕනෑමයිෙකුට ඇන් කෘති ඇසුරේ නිර්මාණය කළ ඇවැන්ලී ගමෙහි සංචාරය කරන්න පුළුව. මේ හේතුවෙන් කාන්තාවන්ගේ ජීවිත වෙත මහා ආදර්ශ සපයන ඇන් කතා මාලාව සෑම ස්ත්‍රියක විසින්ම සේ ජීවිත කාලෙහි එක්ව රක්කෝ රසමිදියයුතු කතා මාලාවක් කියලා මම විශ්වාාසගන්නවා. ඉතින් ලංකාවි උත්සවකාල්ට විධ පොත් ප්‍රදර්ශන පැවැත්වෙනවා. ඔබ එවැනි පොත් ප්‍රදර්ශනයකට සහභාගේ වුුණොත් මෙම ඇන් කතාමාලාව සහිත පොට්ටික මිලට අරගෙන කියවීමට අමතක කරන්න එපා. මොකද මේ කතාමාලාව ඒ තරම්භ කාන්තා ජීවිතයට වැදගත් වෙන කතාමාලාක් වෙන නිසා. ඉති මේ වගේ තවත් වැදගත් වීඩියෝවක් සමඟ නැවත හමුවන බලාපොත්තුවෙන් දැනට ඔබෙන් සමුගන්නවා. හැමෝටම සුබම සුබ දවසක්